ආයුබෝව අද මම ඔයගලන්ට කියලා දෙන්නේ අපි කොහොමද පෙරහුරු විභාගයක් කරන්න කියලා. දැන් මීට කලින් මේ වීඩියෝ මාලාවේ මම වීඩියෝ දෙකක් කරා. ඒ පළවෙනි වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කියලා දුන්නා පෙරහුරු විභාගයක් කියන්නේ මොකක්ද කියලා. මේ වීඩියෝ මාලාවේ දෙවෙනි වීඩියෝ එකේ මම කියලා දුන්නා පෙරහුරු විභාගයක තියෙන ප්‍රයෝජන සහ වැදගත්කම ගැන. දැන් මේ තුන්වෙනි වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කියලා දෙනවා පෙරහුරු විභාගයකට අපි වාඩි වෙන්නේ කොහොමද කියලා. ඊළඟට මේකේ අවසාන වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කියලා දෙනවා ඔයගොල්ලෝ පෙරහුරු විභාගයකට වාඩි වෙලා උත්තර ලියලා ඒ උත්තර පත්‍ර කොහොමද බලන්නේ, ඒ බලලා ඔයාගේ වැරදි කොහොමද හඳුනාගන්නේ, ඒ හඳුනාගත් වැරදි කොහොමද අපි හදාගන්නේ කියලා මම හතරවෙනි වීඩියෝ එකෙන් ඔයගලන්ට කියලා දෙනවා. අද වීඩියෝ එකට අදාළ කොහොමද අපි පෙරහුරු විභාගයක් කරන්න කියලා බලමු. දැන් පෙරහුරු විභාගයක් කරන්න ඔයාට සිද්ධ වෙනවා විභාග ප්‍රශ්න පත්‍ර සොයා ගන්න. පෙරහුරු විභාගයේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ගේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී ඔයා කරන වැරදි හඳුනා ගන්න, අතපසු වීම හඳුනා ගන්න, අත්තරදීම් හඳුනා ගන්න. එහෙනම් අපිට සිද්ධ වෙනවා අපොස උසස් පෙළ විභාගයේම ප්‍රශ්න පත්‍ර වලට දැනුත් වාඩි වෙන්න. ඒ සඳහා අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සොයා ගන්න එක. දැන් අපි හිතමු ඔයා නව නිර්දේශය යටතේ 2021 අවුරුද්දේ විභාගයට වාඩි වෙන ශිෂ්‍යෙක් හෝ ශිෂ්‍යාවක් කියලා. එහෙනම් ඔයාට පුළුවන් පසුගිය අවුරුදු දෙකක විභාග ප්‍රශ්න පත්‍ර හොයා ගන්න. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. අපි හිතමු දැන් ඔයා නව නිර්දේශය යටතේ 2021 අවුරුද්දේ විභාගයට වාඩි වෙන ශිෂ්‍යෙක් හෝ ශිෂ්‍යාවක් කියලා. උගල දන්නවා මේ විභාගේ තියෙන්නේ 2022 කියලා. කොරෝනා වදුර නිසා මේ විභාගය කල් ගියා. විභාගේ තියෙන්නේ 2022. නමුත් ඔයාගේ નિયમિત වසර ඇවිල්ලා 2021. එතකොට එහෙමනම් අපි බලමු ඔයාට තියෙනවා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටල දෙකක්. 2019 සහ 2020. දැන් මෙතෙන්දී ඔයාට සිද්ධ වෙනවා 2019 සහ 2020 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හොයාගන්න. එතකොට මේ සඳහා ඔයාට පුළුවන් ඕනෑම ප්‍රසිද්ධ පොත්හලකට ගියාම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හොයාගන්න. එතකොට ඒවැ තියෙනවා විභාග ප්‍රශ්න පත්‍රය සහ ඒවාට පිළිතුරු. සමහර ඒවා නිකුත් කරලා තියෙනවා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන්. තවත් සමහර ඒවා නිකුත් කරලා තියෙනවා ඔය පෞද්ගලික ආයතන වලින්, ඒ කියන්නේ ඇට්ලස් හෝල් වගේ පෞද්ගලික ආයතන වලිනුත් මේ විභාග ප්‍රශ්න සහ ඒවැ පිළිතුරු පත්‍ර රැගත් පොත් නිකුත් කරලා තියෙනවා. ඒ ඔයගලන්ට ඒ පොත් දෙකක් ලබා ගන්න පුළුවන් හැබැයි අවුරුදු දෙකෙන්. 2019 සහ 2020. එතකොට ඇයි අපි මේ අවුරුදු දෙකක් ලබා ගන්න කියලා මම ඔයාලට කියලා දෙන්නම්. දැන් මෙහිමයි 2019 ගත්තත් 2020 ගත්තත් ඔයගොල්ලෝ දන්නවා ජීව විද්‍යාව විෂය යටතේ ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රය බහුවර්ණ ප්‍රශ්න පත්‍රය, දෙවෙනි ප්‍රශ්න පත්‍රය ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න පත්‍රය. ඉස්සලාම අපි කරන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. එතකොට බහුවර්ණ ප්‍රශ්න පත්‍රය කරද්දී අපිට ප්‍රශ්න 50ක් තෝරගන්න වෙනවා. දැන් මම ඔයාලට යෝජනා කරන මෙන්න මේ විදියට 2019 අවුරුද්දේ ඒ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 1 ඉඳන් 25 දක්වා ප්‍රශ්නත්, 2020 අවුරුද්දේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 26 සිට 50 දක්වා තියෙන ප්‍රශ්නවල තෝරගන්න ඕනේ. එතකොට පොඩි විවිධත්වයක් තියෙනවා. ඉස්ලාමාවට සිද්ධ වෙන්නේ මෙන්න මේ ටික හොයාගන්න විතරයි. ඊළඟ පියවර තමයි විභාගයට දිනයක් හොයාගන්න වෙනවා. ඒ සඳහා මම ඇත්තටම කැමති විභාගයේ නියමිත වශයෙන් පවත්වන දිනයක්ම යොදාගන්න. ඒ කියන්නේ ඕනෑම දවසක උදේ 9ට ඔයා පටන් ගන්න විභාගය කරන්න. එතකොට ඔයාට තියෙනවා පැය දෙකක්. එතකොට මේ පැය දෙකක කාලය ඇතුළත ඔයා මේ ප්‍රශ්න 50ට පිළිතුරු සපයන්න ඕනේ. මුලින්ම ඔයා හරියාකාරව විභාගයට යනවා වගේම ලෑස්ති වෙන්න වෙනවා.
කියන්නේ මෙහිමයි උදේ නැගිට්ටා නැගිට්ටපු ඇඳිම පිටින් මේසේ වාඩි වෙලා පොත පෙරලන කරන එක එතකොට ඒ විභාග මානසිකත්වය ඔයාට හිතට එන්නේ නැහැ. අපි මේක ඇත්තම විභාග මානසිකත්වයෙන් යෙන්ම කරන්න ඕනේ. මේක ඔයාට විභාග මානසිකත්වයෙන්ම කරොත් තමයි හරියාකාරව ඔයාට තේරෙන්නේ ඔයාට තේරුම් ගන්න පුළුවන් ඔයා විසින් සිදු කරන වැරදි මොනවද කියලා. ඒ නිසා නියමිත විභාග මානසිකත්වයට යොමු වෙලාව මේක කරන්න ඕනේ. ඉස්සලාම තැනක් ලෑස්ති කරගන්න වෙනවා. තැනක් ලෑස්ති කරන පෑන් පැන්සල් ලෑස්ති කරන මේ ප්‍රශ්න පත්‍ර පොත් කට්ටල දෙකක් ලබාගෙන ඔයා විභාගයට ලෑස්ති වෙනවා. අපි විභාග මානසිකත්වයෙන් තමයි මේ විභාගය කරන්නේ. කිරීමේ බලාපොරොත්තුව තමයි විභාගයේ සිදු කරන්නා වූ අත්වැරදීම් අතපසුවීම් අඩුපාඩු හඳුනා ගැනීම. ඒතර ඒ සඳහා වයි විදිහටම වාඩි වෙන්න වෙනවා. ඒතර ඒ විදිහට වාඩි වෙලා ඔයාට දැන් පවුල එක්කෙනෙක් කියනවා දැන් විභාගය පටන් ගන්න කියලා. දැන් එතකොට ඉස්සලාම අපි හිතමු 2019 අවුරුද්දේ මේ ප්‍රශ්න පත්‍ර පොතේ බහුවර්ණ ප්‍රශ්නවල පළවෙනි එක ඉඳන් 25 දක්වා කරනවා. ඊළඟට 26 ඉඳන් 50 දක්වා ඔයා කරන්නේ 2020 අවුරුද්දේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න. බැරි වෙලාවත් අපි හිතමු 2019 අවුරුද්දේ 10 වෙනි ප්‍රශ්නේ මීට කලින් ඔයා පාසලේදී හෝ පෞද්ගලික පන්තියේදී කරලා තියෙනවා. එහෙනම් ඔයාට අනිවාර්යයෙන්ම 2020 අවුරුද්දේ 10 වෙනි ප්‍රශ්නේ ගන්න වෙනවා. තමන් තමන්ට අවංක වෙන්න වෙනවා මෙතෙන්දී. එහෙම අවංකුනේ නැත්තම් ඔයාට මේ පෙරහුරු විභාගයක් කිරීමේ නියම ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් නැහැ. මම ඒක තවදුරටත් ඊළඟට පැහැදිලි කරලා දෙන්නම්. එතකොට හරියටම පැය දෙකක් ඉවරුනාම ඕනනම් පැය දෙකක් ඉවරෙන්න විනාඩි 10කට කලින් අර පවුලේ එක්කෙනෙක් වාට කිව්වනේ උදේ 9ට විවාහය පටන් ගන්න කියලා. ඒ වෙලාවේ පටන් ගත්තේ. එයාට කියන්න පුළුවන් ඇවිල්ලා තව විනාඩි 10කින් ඔයාගේ පැය දෙකේ කාලය ඉවරයි කියලා මතක් කරනවා. ඊට පස්සේ විනාඩි 10කට පස්සේ එයා කියනවා දැන් ඔයාගේ කාලය ඉවරයි කියලා. එතකොට ඔයා අනිවාර්යයෙන්ම නවත්තන්න ඕනේ. මොකද අපිට දැනගන්න පුළුවන් එතකොට ඔයාට ඒ පැය දෙකක කාලය තුල ඒ ප්‍රශ්න 50ට පිළිතුරු සැපීමට හැකි වුණාද නැද්ද කියන එක. ඉතින්දි මෙයාට එක දෙයක් ඉගෙන ගන්න පුළුවන් කාල කළමනාකරණය ගැන. කරගන්න පුළුවන් වුණා නම් පැය දෙකක් පස්සේ ඒ ප්‍රශ්න 50 ඔයාගේ කාල කළමනාකරණය අතින් ඔයා හුඟක් ඉදිරියෙන් ඉන්නවා. බැරි වෙලාවත් කරගන්න බැරි වුණා නම් එතෙන්දිම ඔයාට තේරෙනවා මගේ විභාගයේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සැපීමේ වේගය ඉතාමත්ම අඩුයි කියලා. හරි වේගය අඩුයි කියලා. ඒක තමයි වැදගත්. ඉතින් මේ වගේ හුඟක් දේවල් මට ඔයාලට කියලා දෙන්න ඕනේ. ඉතින් දැන් එතෙන්දිම ඒකම ඔයාලට හොයා ගන්න පුළුවන්. ඒ නිසා තමන් තමන්ට අවංක වෙලා හරි වෙලාවට පටන් ගන්න. හරි වෙලාවට ඉවර කරන්න ඕනේ. ඊළඟට ඒ විභාගය සඳහා ලබා ගන්න ඒ ප්‍රශ්නෝත්තර පත්‍ර සංග්‍රහය ඔයා දන්නවා තියෙනවා පිළිතුරු. ඒව බලන්න බෑ. ඊළඟට ප්‍රශ්නේ හරියට කියවන්න ඕනේ. එක ප්‍රශ්නයක් හැම වෙලාවෙම දෙපාරක් කියවන්න. එතකොට පළවෙනි පාර කියනකොට ඔයාට සමහර වෙලාවට කිසියම් වැටහීමක් එයි ඒ ප්‍රශ්නය ගැන. නමුත් දෙවෙනි පාර කියනකොට සමහර වෙලාවට පළවෙනි වතාවට වඩා වෙනස් දෙයක් හැඟෙන්න ඉඩ තියෙනවා. මොකද පළවෙනි වතාවේදී ඔයා අර තියෙන තිගැස්ම ඊළඟට අර බය වගේ තියෙන ගති නිසා ඒ ප්‍රශ්න හරියාකාරව නොකියවන්න ඉඩ තියෙනවා. ඒත් හරියාකාරව කියවත් හරියාකාරව තේරුම් ගැනීමේ අපහසුතාවයකට යොමු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි එකම ප්‍රශ්නය දෙපාරක් කියවමු. මුල් වචනේ ඉඳන් අවසාන වචනය දක්වාම කියවන්න ඕනේ. කිසිම වචනයක් අතහැරලා යන්න බෑ. අතහැරලා ගියොත් ලොකු වැරදීමක් වෙන්න ඉඩ තියෙනවා. ඔයා නිවැරදි පිළිතුර තෝරා නොගන්න ඉඩ තියෙනවා. ඒ වගේම අර ප්‍රතිචාර පහක් දීලා තියෙනවා. ඒ පහමත් ඔයා දෙපාරක් කියවන්න ඕනේ. එක පාරක් එක ප්‍රශ්නයක් කියවනවා කියන්නේ ඔයා ඇත්තටම මුල ඉඳන්ම හරියාකාරවම හිතට අරගෙන කියවන්න ඕනේ. ඒ කියවලා ඉවර වෙලා පිළිතුරු ඔයාට එනවනම් හිතට ඒ ප්‍රශ්න පත්‍රය ලකුණු කරන්න එක. ඊට පස්සේ තව එක පාරක් ඒ ප්‍රශ්න පත්‍රයේ ඒ ප්‍රශ්නය කියවන්න. එතකොටත් අර පිළිතුරුම එනවනම් ඒ කියන්නේ හුඟක් වෙලාවට ඒ පිළිතුර හරි. සමහර වෙලාවට දෙවෙනි පාර කියවද්දී ඔයාගේ තීරුම් ගැනීම හැකිය වෙනස් වෙලා වෙනත් පිළිතුරක් එන්න ඉඩ තියෙනවා. එතකොට පොඩි ගැටලුවක්කට ඔයා මුණ පාන්න සිද්ධ වෙනවා. ඒ වගේ තින්ද ඔයා තෝර වේර ගන්න ඕනේ කෝකද මගේ නිවැරදි පිළිතුර කියලා. සමහර වෙලාවට දෙවෙනි පිළිතුර හරියන්න ඉඩ තියෙනවා. බොහෝ වෙලාවට පළවෙනි පිළිතුර හරි. නමුත් කියන්න බෑ ඔයා හරියාකාරව කියෙවේ නැතුව පළවෙනි පිළිතුර ලකුණු කරා නම් දෙවෙනි පාර හරියට කියපුවාම ඒ පිළිතුර නෙමෙයි කියලා ඔයාට තේරෙනවා නම් එතෙන්දිම ඔයාට ලකුණක් නැති වෙලා යන්න ගිය එක ඔයා ආය ලබා ගත්තා වෙනවා. ඒතොර ඒ විදිහට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් කරලා ඉවර කරන්න පුළුවන්. දැන් අපි ඊළඟට බලමු දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගැන. ජීව විද්‍යාව දෙවෙනි ප්‍රශ්න පත්‍රයට අපි විභාගයට වාඩි වෙනකොට විභාගයට වාඩි වෙන්නේ අර බහුවර්ණ ප්‍රශ්න පත්‍රය කරපු දවසේම නෙමෙයි. මොකද ඔයගොල්ලෝ දන්නවා ජීව විද්‍යාව පළවෙනි ප්‍රශ්න පත්‍රය දින දවසේම නෙමෙයි ජීව විද්‍යාව දෙවෙනි ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලන්ට දෙන්නේ. ඒතර ඒ නිසා ඔයට ඕනනම් දවසක් හැර. ඒ කියන්නේ අද බහුවර්ණ ප්‍රශ්න පත්‍රය කරා නම් හෙට නෙමෙයි අනිද්දා අපි
දෙවෙනි ප්‍රශ්න පත්‍රය කරනවා. එහෙම කරපුවාම තමයි අර විභාග මානසිකත්වයට මාට යන්න පුළුවන් වෙන්නේ. අර තකහණියක් කරන එකක් නෙමෙයි එතකොට කාල වේලාව අරගෙන ඔය ලෑස්තිව තමයි කරන්නේ. ඒතකොට තමයි තමන්ගේ අත්තරදී අඩුපාඩු වගේ දේවල් හඳුනා ගැනීම හැකියාවක් වාට ලැබෙන්නේ. දැන් අපි බලමු මේතෙන්දී අපි කොහොමද ප්‍රශ්න පත්‍ර තෝරගන්නේ කියලා. දැන් ඔයාලා ඒත් දන්නවා 2019 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයක් තිබ්බා 2020 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයක් තිබ්බා. ඒතකොට අපිට පුළුවන් මේ විවගත රචනා ප්‍රශ්න හතරකට පිළිතුරු සපයන්න ඕනි නිසා අපිට පුළුවන් 2019 අවුරුද්දේ ප්‍රශ්න අංක 1 සහ 2ත් 2020 අවුරුද්දේ විවගත රචනා ප්‍රශ්න අංක 3 සහ හතරක් තෝරගන්න. එහෙම පුළුවන්. ඉතින්දිත් මට ආයෙත් කියන්න වෙනවා බැරි වෙලාවත් අපි හිතමු 2019 අවුරුද්දේ දෙවෙනි විවගත රචනා ප්‍රශ්නය ඔයා පාසලේදී කරලා තියෙනවා. එහෙනම් ඔයාට සිද්ධ වෙනවා 2020 අවුරුද්දේ විවගත රචනා ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නය තෝරගන්න. එහෙම කරන්න වෙනවා. මොකද සම්පූර්ණ ප්‍රශ්නයක් ඔයා කරලා තියෙනවා නම් ආයෙත් ඒ ප්‍රශ්නය කරපුවාම ඔයාටින් සිදුවෙන වැරදි හඳුනා ගැනීම හැකියාව නැති වෙලා යනවා. ඒ නිසා අපි ඒක වළක්වා ගන්න තමන් තමන්ට අවංක වෙලා අපි තෝරගන්න 2020 අවුරුද්දේ විවගත රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නය. එතකොට මෙහෙම තමයි විවගත රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න හතර අපි තෝරගන්නේ. ඒ වගේම අපිට සිද්ධ වෙනවා රචනා ප්‍රශ්න පත්‍රය සඳහා ප්‍රශ්න තෝරගන්න. අපි ඉතින් තෝරගන්නේ කොහොමද? රචනා ප්‍රශ්න පත්‍රය අපි ගන්නවා ප්‍රශ්න අංක 1 ඉඳන් 3 වෙනකන් 2019 අවුරුද්දේ. එතකොට රචනා ප්‍රශ්න 2020 රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 4 ඉඳන් 6 වෙනකන් තියෙන ප්‍රශ්න අපි තෝරගන්නවා. ඉතින් එතෙන්දී ඔයාලා දන්නවා මේ ප්‍රශ්න 6න් ඔයාලට පිළිතුරු සපයන්න ඕනේ ප්‍රශ්න 4කට විතරයි. ඒතර ඔයාලට පුළුවන් මෙතන ඔයාලට ප්‍රශ්න 3ක් තියෙනවා, මෙතන ප්‍රශ්න 3ක් තියෙනවා. ඕනෑම 4කට ඔයා පිළිතුරු සපයන්න ඕනේ. ඒතර මෙතෙන්දිත් අපි හරියාකාරවම විභාගයට වාඩි වෙන විදිහට තමයි කරන්නේ. ඒ කියන්නේ මේ විදිහටම සූදානම් වෙලා මේසේ වාඩි වෙනවා. එතකොට පවුලේ කාට හරි කියනවා 8:50ට කියන්න විභාගය පටන් ගන්න කියලා ඔයාලට. එතකොට ඔයාලට විනාඩි 10ක කාලයක් තියෙනවා ප්‍රශ්න පත්‍රය කියවන්න. එතකොට විවගත රචනා ප්‍රශ්න පත්‍රයේ ඔයාලට ප්‍රශ්න දෙකක් කියවන්න වෙනවා 2019 අවුරුද්දේ 1 සහ 2. එතකොට 2020 අවුරුද්දේ විවගත රචනා ප්‍රශ්න පත්‍රයේ ඔයාලට 3 සහ 4 කියන ප්‍රශ්න දෙක කියවන්න වෙනවා. ඒ වගේම රචනා ප්‍රශ්න පත්‍රය ගත්තොත් 2019 අවුරුද්දේ පළවෙනි ප්‍රශ්න 3යි 2020 අවුරුද්දේ 4 5 6 කියන ප්‍රශ්න 3යි ඔයාලට කියවන්න වෙනවා. ඒත් ඒ විනාඩි 10ක කාලය තුලදී ඒ ප්‍රශ්න තොර 10ක් ඔයාලට කියවන්න සිද්ධ වෙනවා. ඒ 10 හොඳට කියවනවා ඔයා. ඊට පස්සේ විභාගයට ඔයා පිළිතුරු සපයනවා. 9න් පටන් ගන්න. එතකොට 8:50 ඉඳන් 9 වෙනකම් ඔයා ප්‍රශ්න පත්‍රය කියවනවා. ඊට පස්සේ 9න් විභාගය පටන් ගන්නවා. 12ට විනාඩි 10ක් තියලා අර පවුලේ එක්කනාට කියනවා ඇවිල්ලා මතක් කරන්න කියලා. තව විනාඩි 10කින් ඔයාගේ පිළිතුරු දීමේ කාලය අවසන් කියලා. ඊළඟට හරියටම 12ට ඇවිල්ලා කියන්න කියනවා විභාගයට නියමිත කාලය ඉවරයි කියලා. තොර ඒ කියපු වහාම ඔයා නවත්තන්නත් ඕනේ. එතෙන්දිත් ඔයා වාට අවංක වෙන්න ඕනේ. තව ටිකක් ලියලා මේක ඉවර කරනවා එහෙම කරන්න බෑ. මොකද කාල කල්මනා කරන්නේ එතෙන්දිම අපිට දැනගන්න පුළුවන් ඔයාට පුළුවන් වුණාද ඒ පැය 3ක කාලය තුලදී ඒ ප්‍රශ්න 8ට විවගත රචන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 4යි රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 4යි ඒ ප්‍රශ්න 8ට පිළිතුරු සපයන්න පුළුවන් වුණාද කියලා බලා ගැනීම හැකියාවක් තියෙනවා. හරියටම වෙලාවට පටන් ගන්න හරියටම වෙලාවට ඔයා නැවැත්තුවොත් ඒක කරගන්න බැරි වුණා නම් එතෙන්දිම ඔයාලට දැනගන්න පුළුවන් මොකද්ද මගේ කාල කර්මනාකරණය දුර්වලයි, මං ඒක වැඩි දියුණු කරගන්න ඕනේ කියලා. ඒතර මේ විදිහට තමයි අපි පෙරහුරු විභාගයක් කරන්නේ. තමන් තමන්ට අවංක වෙලා මේක කරලා බලන්න. ආයුබෝවන්. ඔබට ජය.